අලියා සහ මිනිසා අතර මෙරට පවතින බෞද්ධාගමික සහ සංස්කෘතික පසුතලයේ සඳකඩ පහණින් හා පිටතර කැටයමේ සිට ඇම්බෙක්ගේ දේවාලී දාර කැටයම් දක්වා විහිදී යනවා. අයිරාවන තේජසින් ඇරඹුණු ඓතිහාසික නුවර ශ්‍රී දළදා පෙළහැර මංගල්‍යයේදී අලියතුන් ගැන දෙස් විදෙස් බෞද්ධ හා අන්‍යාගමික සියලු දෙනාගේ ගෞරවය තුලින් කතිකාවතක් බිහිවෙන්නේ ශ්‍රී ලංකා බෞද්ධ වතාවන් සඳහා හස්තීන් මුල් කරගත් නිසා බවත් මතක් කළ යුතු වෙනවා. ඉතින් මේ හේතුව නිසා අදත් අපි කතා කරන්න හිතුවා රටට අභිමානයක් එක්කල වගේම නැදුම්ගමුවේ රාජාගේ අඩුව පිරවීමට ඉදිරියේදී හැකියාවක් ඇති තවත් ඇත් රජෙකු සම්බන්ධව. යාළුවනි ඔයාලත් අපි මේ අලුත් channel එකට අලුතෙන්ම එක්කුණු යාළුවෙක් නම් අපිව subscribe කරගෙනම මේ සටහනේ අවසානයේ තෙක්ම යමු. යාළුවනි අද අපි මේ කතා කරන්නේ අනීතා මනරම් දල යෝලකට හිමිකම් කියන ඉන්දියාවේ උපත ලද බෂීර් හස්තියා ගැන. බෂීර් කියපු ගමන් ඔයා උඩමීම බලයි. මාලිගාවේ ඇත් පන්තියේ නායකත්වය ගත්ත ඉන්දිරාජාගේ මුල්ම නම තමයි මේ බෂීර් කියන්නේ. ඉතින් යාළුවනේ දැන්ට මේ වෙනකොට මාලිගාවේ ඇත් පන්තියේ නියෝජනය කරන්න ඇතුන් නම දෙනෙකු සහ අලිති දෙනෙකු ඉන්නවා. අතීතයේ ඉඳන් මේ දක්වා මාලිගාවේ ඇත් පන්තියේ නියෝජනය කළ සුප්‍රසිද්ධ ඇතුන් වූයේ මාලිගාවේ රාජා මාම්පිටියේ දිසාව 1937 දී පූජා කළ කන්දා ගාන්ධි මෙතිනියේ පූජා කළ ජයරාජා වගේම 1978 දී විමලා කන්නංගර මෙතිනියේ පූජා කළ ඒකදන්ත හා කණ්ඩුල සහ අපි මේ කතා කරන ඉන්දිරාජා බවත් මතක් කරන්න ඕනේ. දළදා පෙරහැරේ කරඩුව වැඩවීමේ කාර්ය දශක දෙකක් තිස්සේ කැප වී සිටින ඉන්දිරාජා අපට ලැබෙන 1986 වසරේ හිටපු ඉන්දියා අගමැති රජීව් ගාන්ධි මහතාගේ පරිත්‍යාගයක් විදිහට තමයි. දැනට අවුරුදු 43ක් පමණ වයසැති ඉන්දිරාජා පෙරහැර කරඩුව වඩම්මන වගකීම හරි අපූර්වට ඉටු කරන්න සමත් හස්ති රාජයක වගේම තරමක් මුරණ්ඩු ගති ලක්ෂණක් පෙන්නුම් කරන හස්තියක් විදිහටයි කාතරත් ප්‍රසිද්ධ. ගලේවිල බම්බාව රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැරේදී ඉන්දිරාජා මෙසේ කලබලයක් මීට වසර කිහිපයකට කලින් සිදු කළ බවට වාර්තා වෙනවා. සඳහන් වන විදිහට මේ පෙරහැර අවස්ථාවේදී ඇත්ගවුවා බීමත්කමින් සිටියා කියලත් ඇත්ගවුවා විසින් ඇතාට පීඩනයක් වනසේ කටයුතු සිදු කළා කියලත් සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා ඉන්දිරාජා පොඩි කලබලයක් මේ පෙරහැරේදී කරලා තියෙනවා. ඇත්ගවුවාට පහර දෙන්න හදනකොටම ළඟම ඉඳපු පන්දම් කරුවෙකු මේ කලබලයෙන් බිම වැටුණු බවත් ගිනි අඟුරු පෑගීමෙන් තවත් රාජා කුපිත වී පෙරහැරේ සිටි තව ඇතින්නකටත් පහර දුන්න කියලා වාර්තා වෙනවා. ඉතින් මේ සිද්ධියේදී පෙරහැරව ගමන් කළ සුළු පිරිසකටත් තුවාල පවා සිදු වෙලා තියෙනවා කියලා ඒ වාර්තාවෙම සඳහන් වෙනවා. ඉදින් මේ සිදුවීම සිදුවෙන්නේ වසර කිහිපයකට ඉහතදී තමයි. හැබැයි මේ සිදුවීම පාදක කරගෙන ඉන්දිරාජා ගැන වැරදි අවබෝධයක් නම් ගන්න එපා. මොකද ඔයාට උනත් මට උනත් ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා වගේම සිව්පාවෙක් වුණු ඉන්දිරාජාටත් ඒ සිද්ධාන්තය පොදු සිද්ධාන්තයක් බවට පත් වෙනවා. කොහොම හරි යාළුවනේ ශ්‍රී දළදා පෙරහැරේ අතිපූජනීය සදාතුක කරඩුව වඩමුවාලීමට දැන්ට සුදුසුම ඇතුම් තිදෙන අතරින් ඉන්දිරාජාත් පින්වත් භාග්‍යයක් ලැබූ ඇතෙක් බව සඳහන් කරන්නම ඕනේ. ඒ වගේම මේ උතුම් බෞද්ධ මෙහෙවර ඉදිරියට ගෙනියන්න මේ ගෞරවනීය ඇත් රජුන්ට දීර්ඝායුෂත් අපි සේරම එකතු වෙලා ප්‍රාර්ථනා කරන්නම ඕනේ. ඉතින් යාළුවනි අදත් අපි අරගෙන ආවා ඔයාගේ දැනුමට එකතු කරගන්න වටිනා ඇතෙක් ගැන සාඩම්බර තොරතුරු කිහිපයක්ම. අපි මේ උත්සාහය හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරලා like කරලා මතක ඇතිව comment එකකුත් දාගෙන යන්න. මෙවැනි වටිනා වීඩියෝ එකකින් හෙටත් ඔබ හමු වෙන තෙක් ඔබට නිරෝගිමත් සුබ දවසක් වේවා.